සපු ආභාවක් සාගර දැනවුන්නේ නැත. හාමතේටම ඔහුගේ දැස් පියවී තිබුණි. පපුව පහළවිය ගිය සොහනක් වෙන්න. ඇඳේ හෝ වැටි වුන් අයුරු දකිද්දි සපුට හීලිනේ. මෙහෙම අද වැටි දුක්කිඳින්නේ තමාට මේ ලෝ පුදුමාකාර ලෙස ආදරය කළ ජීවිතයක් නොවේදැයි කියා සිතෙද්දි සපුට වාවා ගන්නට නොහැක. ආදරය කරන්නට පෙර ඔහු මේ තරම් දුක්විඳි කෙනෙක් නොවේ. පට්ටිපොල ෆාර්ම් හවුස් එකට ආ හිංසක කොල්ලාව සපුට සීවිය. එකවරම ගැස්සීමෙන් සාගර හැරි ගඩොල් බිත්තිට බරවියුන් සපුව දෙස බැලුවේ. චූටි මැනික. ඔහු ඇසේ ගොතගස්සමින් මෙනේ. කොහොමද ආවා කියලා දන්නේ? මට සුවඳ ආවා. තමාගේ සුවඳ පවා හඳුනන හදවතකට අරතරන් ඉන්ධන දුන්නේ ඇයි? මේ ආත්මය සිදු වූ ලොකුම් පාපය නොවේද? ඇයි රත්තරම් මේ? සපු ඇසේ අඬමිනි. ඇ අඬමින්ම පැමිණ ඇඳමත ඉඳගෙන ඔහුගේ කෙට්ටුවේ ගිය පපුවට සුරත තැබුවාය. ඒ පපුයේ දැවෙන ගින්දර අතර පවා දැනෙන්නාක් මෙනි. සාගර අසරණ ඇඳමත වාඩුවේ සපුගේ හිස අත ගෑවේ. තනියම දාවේ මල්ලියෙක්. චුට්ටක් මූණ පෙන්නල යන්නාපු එක ලොකු දෙයක්. දෙවියනි, කප්පරක් ආදරය කළ පසු එයට ලැබෙන හිඟමන් එපමණද? පුදුමය. අපි පොරොන්දු වුණානේ මෙහෙම. සාගර සපු ළඟින්ම ඉඳගත්තේ. දුක් විඳින්නේ තමා පමණක් නොවන බව ඔහු ඒ මුහුණ දුටුවනම සිතාගත්තේ. දෙන්නටම ඒ පොරොන්දු අමතක වෙනව නේද? කඳුළු බේරෙද්දි සපු කීවාය. එක පාර කඩාගෙන යනවා. පපුව මටත්. එහෙම බෑ, මන් දන්නවා. සාගරයේ මුහුණ ඔහුගේ උරතලයත් නිකටත් අතර රඳවාගෙන මොහොතක් උන්නේ. දැම්මට දුකක් නෑ. ඒ බොරු කතාවකි. කෙල්ලව සනසා යවන්න කිව්ව බොළඳ කතාවකි. මං ඉක්මනට යන්න ඕන. යං. දැන්ම බෑ. පුතුමාකාර ලෙස ඔහුගේ පොපුව බදාගෙන සපු කීවාය. නිවන පෙනිපෙනී ගින්දර වැළඳගන්නට වූ අවාසනන්ත දෛවයට සපු වෛර කළාය. ඇයි කන්න ඇත්තේ? මං විතරද? දවල්ට කෑවද? උදේට? රෑට? සපු කතා කළේ නැත. ආදරෙන් දුක්කිදින හිතකට බඩගින්න පුංචි ඔසුවකි. කරවල තෙල් දාලා පරිප්පු උණුවෙන් හදලා බත් තියෙනවා. කටත් එකක් හමු. එහෙම කියද්දි සපුට පුදුමාකාර දුකක් දැනිනි. ඔහුගේ අතින් බත් කටක් කන්නට කොතර මාසද? කමු. සාගර සහල කෑල්ලට පැමිණ සපුමල්ල ලංකරගත්තේ ආදරේනි. කොහොමද පැටියෝ? පොඩිකා සිනාසුනේ අසරණෝයේ. පැටියෝ අයියට අරග පෙන්නන්න. මොකද්ද? සාගර ඇසුයේ. සපුමල් සපුව රැගෙන දුන් ඔර්ලෝසු සාගරට පෙන්නුවේ. කෙල්ල මෙහෙම දෙයක් මල්ලීට අරගෙන දුන්නේ ඔහු දමා යන දුකට බව සාගර දනී. ෂා මාර ලස්සනයිනි. ෂාරුක් කානුත් දාන්නේ මෙහෙම වොච් එකක්. ඔර්ලෝස දිහා බලන පාරට සුදුවක් කිව් මතක් වෙයි. සපු බිම්බලා ගත්තාය. අයියාගෙන් බත් කටක් කාලයන්. චන්න මචං, උඹ බත් හැදුවද? ඔහු මචං, හැදුවට උඹ කන්නේනේ. සපු සාගර දෙස බලා හිල්ලුවාය. සාගර පිගානක්ගෙන උණු බත් බෙදාගෙන කරවල බැදුමුත් පරිප්පුත් බෙදාගත්තේ. යං එන්න පැටියෝ. සාගර බත් එකක් රැගෙන ගියේ කුඩා කාමරෙට. බිමට සිමෙන්ති නොදමු කපරාරු නොකළ පිත්ත වලින් වටු ඒ කාමරය තුළ පුදුමාකාර සැපක් ඇතැයි සපුට සිතුණි. සපුව සපුවල්ලොත් ඇඳින් ඉඳවා සාගරත් පුටුවක් ගෙන ඉඳගත්තේ. ඔහු බත් අනන අයුරු දෙන්නාම බලා උන්නේ අසරණෝය. කන්න පැටියෝ. සාගර මුලින්ම කෙවේ මල්ලීට. සපෝ මේ අයියාත් මල්ලී දෙස ආදරෙන් බලාගෙන උන්නාය. සවු බත් කට කටට ගත්තේ ඔහුගේ දෑස් දෙස බලාගෙනමය. මේ ආදරේ මේ තරම් කුරුල් ලෙස තමාගෙන් ඈත් කළ දෙවියන්ටවත් සපෝ සාප කළාය. කටක් කන්න. සපෝ ඔහුගේ දෙදෙනට සුරත් තබා කීවාය. බත් රහයි. උණු පරිපෝතත් කරවල බැඳුමත් සමග අද මේ කන බත්කට ජීවිතයේ කවරදාකවත් අමතකව නොයනු ඇත. මේ කන බත්කටේ රස
ජීවිතය දුබ්බර හැම මොහොතකම වරින් වර සිහිවෙනු ඇත. මේ හිට බත්තිකට තියෙන කරවල බැදුම් අද රෑට හදල තිබම රහයි. ඒ කරවල බැදුම් චාත්‍ය සපු දැක්කයි. ඒ තරමක් විශාල කරවල චාත්‍යයකි. පැටියෝ අයේ ප්‍රැක්ටිස් තියෙන දවසට මට කියන්න, මං ග්‍රවුන්ඩ් එකටම කෑම එකක් අරන් එන්න. සපුමල් සපුව දෙස බලා බිම බලාගත්තේ. සාගර දෙවරම්ම බත් බෙදා දෙන්නාටම කැහුවේ. සමහරට මේ බත්තේලෙන් පසු සෑන දවසකට බඩගින්නක් නොවෙනු ඇත. බදාදා රෑ සිට මහනුවරට පුදුමාකාර වැස්සක් වැටෙන්නට විය. ඒ ධාරානිපාත වැස්සකි. බොහෝ ප්‍රදේශවලින් ජල කැලීම් පවා වාර්තා විය. සාගර කපරාරු නොකළ ගඩොල් බිත්තිට බරවි සැන්දෑව දෙවනත් කරමින් වහින වැස්ස දෙස බලාගෙන උන්නේ. හෙට ජනිත්ගේ සබූගේ මංගල උත්සවයයි. අද මේ වැස්ස වහින්නේ මංගල්‍යයම සෝදා යවන්නට මෙනි. එහෙත් මේ රුදුරු දවියේ වෙනස් කරන්නට මේ ධාරානිපාත වැස්සට නොහැක. මුළු පරිසරයේ පුරාම් පැතිර ඇත්තේ පුදුමාකාර පාළුවකි. හන්තානේ දෙසින් එන සුළඟ රැගෙන එන සීතල වැහිතුවාන වතර වදින්නේ ගතෙහි ගඩු පුප්පවමනි. අද හිට අනිද්දා නුවරැඳෙන්නට බැරි ගතිය සාගරට දැන්නේ. මංගල උත්සවයේ පැවැත්වෙන මහවැලි රීච් හෝටලේ ඇත්තේ මේ ළඟය. සමහර විට හෙට දවල් එකට දෙකට මංගලයවල මහනුවර හරහා යන්නටද පුළුවන්. සියල්ල මේ ඉමහා සිදුවෙද්දි මේ මහනුවරට වී සිටින්නේ කෙසේද? සියල්ල දරාගන්නවයයි පපුවට කිව හැක. එහෙත් දරාගන්නේ කොහොමදයි පපුවකට කිව නොහැක. අසාමාන්‍ය දුකක් සාමාන්‍ය ලෙස විඳගත හැකි ක්‍රමයක් මේ ජීවත්තු අවුරුදු 22ට සොයාගන්නට බැරි විය. දුක දුකමය. ඒ විඳගත හැකි පහසු ක්‍රම නැත. එය දන්නේද දුක් විඳින්න ඕම් පමණි. පුතුම වැස්සක් මචං. චන්න සාගර ළඟටම පැමිණ ගඩොල් කණ්ඩි උඩ ඉඳගෙන කීවේය. දවස් 3-4කට පායන එකක් නැහැ. කියන්නට කටට ආදී චන්න ගිලගත්තේ. ප්ලේන් ටිකක් හදන්න තමයි චා. නැත්නම් කෝපි ටික බලලා හදපම් බං. කොල්ල උන්නේ අමාරුම දුකකයි. ජීවිතේ සමහර වේදනා බෙදා හදා ගන්නට බැරි තරම්ය. චන්න කරබාගෙන කෝපි ටිකක් හැදුවේ. සාගර චන්න දුන් කෝපි එක අතර ගත්තේ අසරණ සිනාවක් පාය. චන්න සාගර හිමියට කතා කළේ, මචං හෙටත් මෙහෙමම හත්ත වැස්සක් වහයි. වහිනම් තමා. වැස්සක් තියෙන එකේ මචං. ඉතින් මචං අපි දවස් දෙකක් විතර පැකට් නොදායිමු. පුදුමය. අමාරුම තත්ත්වයක් කැරෙන්නට ඔහු මෙහෙම නොකියන බව චන්න දනි. කොල්ලා ඉන්නේ පපුවේ ලේ ගලන බරපතල තත්ත්වයකේ. උඹේ කැමැත්තක් මචං. සාගර හැරී චන්න දෙස බැලුවේ දැස් තරමක් තෙත්ව තිබීදීය. මට මේ ටිකේ නුවරින්න අමාරුයි මචං. අඩන්නක් මෙන් සාගර කීවේ. ඒ වචන ටිකට චන්නගේ දැස් සෙත්තිය. මට තේරෙනවා මචං. චන්න කීවේ උකුරෙන් වගේ. ඔහු සාගරගේ පිටට අත තබා පිරිමැද්දේ පුදුමාකාර සහෝදර කැක්කුමකනි. අපි කොහේ හරි අම්මචං. මේ රෑ කොල්ලෝ උදේට එළියට බහින්න බෑ. ආදරය දුක කොතරම්දයි චන්න අවබෝධ කරගත්තේ. යං මං උඹේ ඇඳුම් දෙක තුනකුත් දාගන්නද? සාගර හිස වැනුවේ. කොහේ කියා යන්නද? කොතන ගියද මේ දුක පපුවෙන් ඈත් නොවේ. සාගර ඩෙනින් කලිසම උඩින් ඔහුගේ අද්දික ටීෂර්ට් එක ඇඳගත්තේ. මේ මහා වැස්සේ කොහේ කියා යන්නද? එහෙත් මේ නුවර දුක ගෙන දෙනවා වැඩිය. සාගර මචං කුරුණෑගල යන්නේ. සාගර චන්න දෙසම් බලා උන්නේ. ගමට යන්න හිතෙන්නේ නෑ මචං. එහෙනම් අන්නාදුපුර පැත්තේ ගිහින් එමුද? ඒක හොඳයි. නුවරෙන් ඉන්ටර්සිටියකුත් තිබ්බා. සීයට ටිකක් මේ පැත්ත බලන්න කියපන්. සීය බලයි. ආදරේ දුකින් පලා යා නොහැක. ඒත් ඒ දුක පපුව තෙරපද්දි කරන්නට දෙයක්ද නැත. ජීවිතේ හිස්සය.